අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අදයි අසීමිත ආශාවන් වෙනුවෙන් සීමිත වන සම්පත විනාශ කරන්න එපා විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් ගෝඨාභය ජනාධිපතිතුමා ධාර්මික පාලකේ ඇමති එස් එම් කියයි දැන් දේශීය පුවත් කොළඹ වරාය නගරයේ මෙරට ඍජු විදේශ ආයෝජනයන් ගෙන ඒම සඳහා වන ගමනේ හැරම් ලක්ෂයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ප්‍රකාශ කළේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් කළ අනාවරණ හේතුවෙන් මේ වන විට තමාට ජීවිත තර්ජන එල්ලවන බවයි කොළඹ ගාලුමෝදුර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාටත් හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමටද අවස්ථාව ලබා දී තිබෙනවා මෙම භූමියේ හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 100 දහසයක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීම සිදුවනවා මෙලෙස ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව 50 කෙටුම්පතක් පසුගිය 8වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභා නායක දිනීෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා ඒ අනුව එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කෙටුම්පතක් ලෙස ඇතුළත් කර තිබෙනවා එවැනි වකවානුවක් තුළ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වරාය නගර ආර්ථික කොමිෂන් 50 කෙටුම් जयसूर्य महता හැරවුම් ලක්ෂයක් වෙනවා. අපි ඕනම රටකට යනකොට අපි බලනවා මේක පහසුවෙන් ඒ රටට ගිහිල්ලා අපිට වැඩක් කරගන්න පුළුවන්. ඒ රටේ තියෙන නීති රීති අමාරුද කරගන්න. ඒ නීති අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නේ අපිට निराකරණය කර ගැනීමට ඉක්මනින් කරගන්න පුළුවන්ද බැරිද? ඒ ඔක්කොම තාමත් වැදගත් කරුණු කාර. ඉතින් ඒ නිසා ඒවා මේ පනත තුලින් ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ පනත මම දකින්නේ හැරවුම් ලක්ෂයක් හැටියට මේ රටේ ව්‍යාපාර ප්‍රගතියට අවශ්‍ය වෙන තා වැදගත් හැරවුම් ලක්ෂය. අලුත් පනත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෙරුවට පස්සේ තමයි මේ ඉඩම් පිළිබඳව හරියටම නියාමනයක් සිදු වෙන්නේ ඊට පස්සේ තමයි මේවට ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්න පුළුවන් මේ ජේදාස්රාජ් පක්ෂ මහත්මයා ඇන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවදී කිව්ව දේ තමයි මේක චීන කොලොනියක් වගේ පස් වෙනවා කියලා දැන් අපිත්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා කිව්වා ජනාධිපති සමාජතුමාට දුරකථන ඉදිරිපත් කරලා බොහොම පහත් විදිහට වැන්න කියලා එතුමාට වෙනම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඒකත් ඒකේ කිරීමත් ඒකේ සාධාරණත්වයක් තියෙනවානේ එතුමා එහෙනම් අහන්න ඕනේ මෙතනදී අපෙන් අහන්න තිබුණා එතුමාට තේරෙන්නේ නැති දෙයක් තිබුණා නේද ඒ කියන්නේ අහන්න තිබුණා දැන් මේ චීන කොලොනියක් හැටියට කොතනදී තියෙන්නේ මේ මේ බලතේ කිසිම තැනක එහෙම අර්ථකථනය කරන්න පුළුවන් දෙයක් නැහැ අඩුම තරමේ යම් කිසි තැනක තියෙනවා නම් චීනෙට බද්ධ වෙන විදිහට කරේ මෙදයක් එහෙම කියන්න පුළුවන් ඉතින් මේ ප්‍රශ්නේ අහුවනම් මගෙන් ගෲප් එකේ මම පැහැදිලි කරලා දෙනවා එහෙම අහුවේ නැහැ පිට අවශ්‍ය මේ රටට ආයෝජනයේ ගලා යෑමට වාතාවරණයක් හදන්න අලුතෙන් රැකියාවල 83000ක් අපි බිහි කරන්න හදනවා මෙතනදී 2025 ඉඳලා අපි බිහි කළ වැඩක් නැහැ පුළුවන්තර ඉක්මනින් කරන්නට අවශ්‍ය අන්න ඒ නිසා තමයි අපිට මේ මේවා ඉක්මනින් කරන්නට අවශ්‍ය වෙන්නේ වරාය නගරයේ සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ මෙරට චීන කොලනියක් බවට පත් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට එරෙහි වන බවයි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට තමාට ජීවිත තර්ජන එල්ලවන බවට මේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියා. මේ නමයට පමණ ජනාධිපතිතුමා මට කතා කරා දුරකථනයෙන් මම බලාපොරොත්තු වුණා රටේ රාජ්‍ය නායකයා විදියට කතා කරන්නේ මේ
පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදිහට කොහොමද මේක निराකරණය කරගන්නේ ඕන කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කරගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා පහත් මට්ටමින් මට කතා කරා ඒක නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න. ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරනකොට ජීවිත ගැන අපිට බයක් තියෙනවා. අපේ දරු පවුල්වල සමාජිකයන්ගේ ජීවිත ගැන අපිට බයක් දැනෙනවා. ඒක නිසා තමයි මම මාධ්‍යයට මට කියන්න සිද්ධුනේ මෙවැනි තත්වයක් අද මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා. ඒකම පොලිස් ප්‍රතිතුමාට මම මේ පිළිබඳව දැනුම් දුන්නා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් හැමදාම බෙල්ල දීපු අපිට මේ විදියට නම් ආණ්ඩුව සලකන්නේ අපේ ජීවිතවල වගකීම රටේ ජනතාවට බාර ගන්න කියලා කියනවා. පෝට් සිටි නගරය මම බදුවිල්ලුවෙත් නැහැ, මට ඒක ලියලා දෙන්න කියලා කිව්වෙත් නැහැ. වර්තමාන ආණ්ඩුව කියන්නේ චීනය විසින් නූල අතේ තියාගෙන නටවන රූකඩ ආණ්ඩුවක්. ඉතින් අපි බලන්නේ මේකෙන් මේ ආණ්ඩුවත් රටත් බේර ගන්න. මට ආරංචි විදියට අපේ අතිගෞරවනීය මුරුත්තිට්ටුවේ ආනන්දනායක සාමින්ද්‍රන් වහන්සේටත් ඒ වගේ ගර්ජනාවක් සිද්ධ කරලා තියෙනවා. අපි මේ රටේ දේශපාලන රාජ්‍ය නායකයෝ ආශ්‍රය කරලා තියෙනවා. ඒ හැම එකනම විවේචනය කරලා තියෙනවා. විවේචනය කරන්න සිද්ධ වුණ තැන්වලදී විවේචනය කරලා තියෙනවා තරහවලට නෙවෙයි. රට යා යුතු හරි මගට ඒගොල්ලන් ගන්න ඕන නිසා. හැබැයි මට කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම තර්ජනාත්මකව තියා ඔරෝල බලලවත් නැහැ මගේ දිහා. මං හිතන්නේ මං වැඩියෙන්ම විවේචනය කරලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද වෙනතෙක් මට කවදාවත් ඔරෝලවත් බලල නැහැ. දැක්ක තැන මල්ලි කියලා මාව වැළඳ ගන්නවා. කොළඹ වරාය නගරයේ සම්බන්ධ ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජනබල වේගය හා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේද ඊයේ දින අදහස් පළ කළා. මෙය මැදමුළුන වලව්වේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මහින්ද රාජපක්ෂ මහත්මයාටයි ගැනුම් කරුවටයි විකුණුම් කරුවට එකතු වෙලා සාකච්ඡා කරලා යම් එකඟතාවයකට එන්න පුළුවන්. ඒක උන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. හැබැයි මේ අපේ මාතෘභූමිය පිළිබඳව අපේ උපන් නූපන් પરම්පරාව පිළිබඳව ප්‍රශ්නයක්. එනිසේම ප්‍රශ්නය නිකන් මේසයක් උඩ තියලා කේක් ගෙඩියක් කපනවා වගේ කෑලි කෑලි අලෙවි කිරීම සඳහා කිසිදු අයිතියක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ ආණ්ඩුවට. ඔබ දන්නවා ඊයේ අභයාරාම පන්සලේදී මුරුත්තිට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේ උරණ වීම අද ඔහු මාධ්‍ය සාකච්ඡාවක් කරා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මේ ජනාධිපතිවරයා බලයට පත් වීමේදී විජේදාස රාජපක්ෂ මහත්මයා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්මයා මේ වන විට මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දරන පොහොට්ටු පක්ෂය කියන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විජේදාස රාජපක්ෂ මහත්මයා කියපු එක පිළිබඳ ඔහුට අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. ඉතින් ඊයේ කියපු එකට උත්තර දෙන්න තිබ්බා. ඔය කොහේ හරි ගමකට ගිහින්. එහෙම නැත්නම් මාධ්‍ය ඒකකයක් තිබෙනවා. ඒ මාධ්‍ය ඒකකෙන් ඒ පිළිබඳ ඔහුට ඔහුගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළ හැකි. එහෙමත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවක් තිබෙනවා. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ආර්ථික කමිෂන් සභාවක් පිහිටීම සඳහා පනත් කෙටුම්පතක් රජයේ විසින් පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කරනු ලැබුවා. මේ කොමිෂන් සභාව සමාජිකයන් පහට නොඅඩු හතට නොඇරි සංඛ්‍යාවකින් සමන්විතයි. ඒ සමාජිකයේ පත් කරන්නේ මේ රටේ ජනාධිපතිවරයා. මේ පනතේ ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකාවේ සමාගම් වලට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ වරාය නගරය තුල ආයෝජනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වළක්වලා තියෙනවා. මේ වරාය නගරය තුල ආයෝජනය කරන්න පුළුවන් ඕනෑම නම් කරන ලද විදේශ විවාහාර මුදලක් නමුත් ශ්‍රී ලංකා රුපියල් වලින් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ පුරවැසියන් කණ්ඩායමකට මේකේ ආයෝජනය කරන්න අවස්ථාව සැලසලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඉඳන් කළු සල්ලි උපයපු පුරවැසියෝ. පිටරට ගිණුමක තියෙනවා නම් කළු සල්ලි උපයලා මේ වරාය නගරය තුල ආයෝජනය කිරීමේ හැකියාව මේ පනත වගේ සැලසලා තියෙනවා. යම් කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් වරාය නගරය කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගෙන තියෙන්න ඕනේ. දැන් ගෝල් ෆේස් එකේ කඩල විකුණන මනුස්සයාට කඩල කරත්ත තල්ලු කරගෙන ගිහිල්ලා වරාය නගරය තුල කඩල විකුණන්න ගිහිල්ලා අහු වුණොත් අවුරුදු දෙකක් හිරේ ලක්ෂ 30ක් දඩ. එතකොට මේක එක රට එක නීතියක් වෙන්නේ නැහැ. පෝට් සිටි සම්බන්ධ පනත් කැටුම් පත කොච්චර තක්කඩියක්ද කලේ කියලා කියනවනම් සිංහල අවුරුද්ද කාලේ 8 වෙනිදා දානවා මේගොල්ලෝ පනත් කැටුම් පත ඉදිරිපත් කරනවා. අධිකරණ යන කාල වේලාවක් තිබුණා. කොහොම හරි අවදින් හිටපු සම්බු සිවිල් සංවිධාන කීපයක් සහ පුද්ගලෝ කීප දෙනෙක් අධිකරණ ගිහිලා තියෙනවා. නමුත් කකුල් දෙකම හපපු අබ්බගාතේකට උඩ පැනලා නටපන් දුවපන් කෝඩ නටන්න දුවන්න විදියක් නැහැ. එයාට අඩුගාන કૃතිම කකුල් දෙකක්වත් දෙන්න ඕනේ නටන්න දුවන්න පණින්න නම්. විජේදාස රාජපක්ෂල වෙච්ච දේ හිට ඔකලා දෙන්න පුළුවන්. මොකද රාජපක්ෂ පවුලට
කවුරුන් තමන්ගේ පවුල ඇරෙන්න ඒක නිසා කවුරු හරි කවදා හරි දවසක තමන්ගේ පවුල් පාලනයට විරුද්ධව නැගිටිනවා කියලා දැනගත්ත හැටිය එයාටත් ඕක ගෞරව ගහනවා මෙතර කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥින්ද මෙලෙස අදහස් පළ කළා මේක මේ දැන් ඔය මූදකොඩ කරපු කැලලක් තමයි වරායේ දියකඩනේ හදලිවලා වරායේ ජැටි හදලා තියෙන්නේ. දැන් ඒක අපි දීලා තිනවද වෙන රටක් පාලනය කරනවා. නෑ ශ්‍රී ලංකාවේ රජය. හැබැයි හවුල් ව්‍යාපාර. ඒතොර මේකේ බිල් එක මවනවා. මෙන්න මේක නැති වෙනවා. මේවා නැති වෙන එහෙම වෙන්නේ නෑ. ඒක අමූලික බොරුවක්. අපේ රටේ මිනිස්සුන්ට තමයි මේක රැකියාව ලොක්කම ලැබෙන්නේ. දැන්ට මේ වෙනකොට රැකියාව කරන හැම කෙනෙකුම වගේ ඔක්කොම මේ ලංකාවේ මිනිස්සු. පොත් සිටිය ගත්තාම ඒක මහින්ද රාජපක්ෂගේ කාලේ එතුමා මේක සින්නක් කර දීලා තිබිච්ච කොටසක්. අපි ඇවිල්ලා යහපාලන ආණ්ඩුව කාලේ බදු ක්‍රමයකට වෙනස් කරගත්තා. නමුත් ඒ මොන දේ කළත් අපිට පැහැදිලි රාජපක්ෂ මැතිතුමා කියනවා වාගේ මේක චීන කොලනියක් බවට පත් වේගෙන යනවා. ඇතුල් වීමේ ප්‍රශ්න තියෙනවා, පිටවීමේ ප්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුව දැනට ෆේල්. ඒක පැහැදිලිව පේනවා. අසීමිත ආශාවන් වෙනුවෙන් සීමිත වන සම්පත විනාශ නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. රුහුණු ජාතික වනෝද්‍යානයේ පැවති උත්සවයකට එක්වීමෙන් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. යාල කලාපයේ කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ 3ක් වටිනා පුතු පරිත්‍යාග කිරීමේ පළමුවෙන් රුහුණු ජාතික වනෝද්‍යානයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසර වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුක්‍රෝපණ වැඩසටහනටද විපක්ෂ නායකවරයා එක් වුණා. ලෝකයේ තිබෙනවා හරිත පක්ෂ ඉංග්‍රීසියෙන් කියන්නේ ග්‍රීන් පාටි කියලා. යුරෝපයේ විශේෂයෙන්ම ওই හරිත පක්ෂ දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මම නියෝජනය කරන සමගි ජන බලවේගයත් ලංකාවේ එකම හරිත පක්ෂය බවට අපි පහුගියදා ප්‍රකාශයට පත් කරා. අපි කිසිම දේශපාලනයක් සම්බන්ධ කරගන්න නැතිව තමයි මේ පරිසරික වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ පරිසරය ආරක්ෂා වන්නේ මේ වනෝද්‍යානයේ ආරක්ෂා වන්නේ නිලධාරී මහත්මීන් නිසා. පහසුකම් සීමිතයි. දුෂ්කරතාවෙන් රසක් තිබෙනවා. දුෂ්කරතම රාජ්‍ය සේවාව මම හිතන ආකාරයට වනජීවී ශාස්ත්‍රයේ රාජ්‍ය සේවාව. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මේ රටේ සියලුම දෙනා අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නට අපි රටක් හැටියට කැප වෙන්නට ඕන. කෙටි කාලීන මධ්‍ය කාලීන තීන්දුව දිහා අවධානය යොමු කරනව පමණක් නොව මේ රටේ බිහිවන්නට සිටින මතු පරපුර වෙනුවෙන් පරිසර සුරක්ෂිත වූ දේශයක් නිර්මාණය කරන්නට අපි හැමෝම අපකැප වෙලා කටයුතු කරන්නට ඕන. රටේ තිබෙන පරිසර සම්පත සීමා සහිතයි. මේ අසීමිත ආශාවන් සමනය කළලා අපි අපේ රටේ තිබෙන සීමිත සම්පත ආරක්ෂා කරන්නට කටයුතු කරන්නට ඕන. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධාර්මික නායකයෙකු බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ධර්මාශෝක වෙන්නත් පුළුවන්, චණ්ඩාශෝක වෙන්නත් පුළුවන්. ඒක බැරි නැහැ. නමුත් එතුමා ධර්මාශෝක චරිතය තමයි අද රඟපාන්නේ. මේ රටට අවශ්‍ය එහෙම චරිතයක්. චණ්ඩාශෝක කෙනෙක් ඕන කියනවනම් එතුමාට ඒක කරන්න පුළුවන්. නමුත් එතුමා ආගමික නායකයෙක්, බොහොම හිතවත්ව කටයුතු කරන ධාර්මික පාලකයෙක් කියලා අපි දන්නවා. එතුමාට මේ අකුල් හෙල්ලලා මේ විදිහට මඩ ගහගෙන යනකොට මේ ඕනම නායකයෙකුට කලකිරෙනවා. තමන්ගේ මේ වැඩ ටික හරියට කරන්න ඉඩ දෙන්නේ නැති කරුට. රටේ ඉදිකිරීම කටයුතු කරනවා, සංවර්ධන කටයුතු කරනවා, කෘෂිකර්මෙන් නියම තනත් දීලා තියෙනවා. වීගිලෝ 1 රුපියල් 56ට මිනිසු දුන්නා ග්‍රාමීය මට්ටමේ. බඩගින්න කිලෝ 85යි. ජනතාවගේ දුක දන්න රජයක් හැටියට කොරෝනා වෛරසයේ මුල් වටේ රැල්ලෙදිත් රුපියල් 5000 දුන්නා සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න ලක්ෂ 70කට මේ සැරේ ලක්ෂ 30 ගානකට ඉතාම අමාරුවෙන් ජීවත් වෙන අයට තෑග්ගක් හැටියට මේක ලබා දුන්නා රුපියල් 5000. එළවෙන ජනාධිපතිවරණයේදී තේරීපත් වන පුත්කලයාගේ ප්‍රධානතම කාර්යය බවට පත්විය යුත්තේ තම ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමෙන් ඒ මහතා මෙම අදහස් පළ කළා.
මම එදාටත් වඩා අද සතුටු වෙනවා මේ වර්තමාන පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන. ඊට පස්සෙම මම පැහැදිලිවම මයිමත් කියනවා. කවුරු බොනවා කිව්වත් කවුරු බොනවා බෑන්නා. 2015 දී අපි ආපු ගමන සිරිසේන ජනාධිපතිතුමා අර විදියට වරුද්දක් දෙකක් ගිහිල්ලා හිරිහැර නොකර බාධා පමුණවන්නේ නැතුව අපිට ඉදිරියට යන්න උදානම්. 2019 දී යලිවතාවක් ආණ්ඩුවක් මේ ප්‍රතිපත්ති උඩ පිහිටෙව්වා නම් පොඩ්ඩ ඔළුව උස්සලා ඉවරයි 2015 දී අපි බාර ගන්නකොට බාරගත්තේ ICU එකේ හුස්ම අදින අවසාන හුස්ම අදින්න යන ලෙඩෙක් මේ අපි යන්න හදපු පාර ඇරෙන්න වෙන විකල්පයක් නැහැ මේ ඒකාධිපතිවරුන් හමුදාපතිවරුන් දාගෙන රටවල් කරන්න බෑ ඒ හැම කරන්න ගියපු හැම රටක්ම අද කුණු කූඩේ තියෙන්නේ මේ මොහොතේ අපිට විකල්පයක් පේන්නේ නැහැ මේ වෙලාවේ නිකම්ම මේ වෙනසක් වෙනුවෙන් වෙනසක් කරොත් නම් අපි මීටත් වඩා ලොකු අමාරුවක් වැටෙනවා ඒක මේ රටේ අවසාන විලාපය වෙන්න පුළුවන් දැන් ඇත්තටම ඉස්සරහට ඕන වෙන්නේ ඇත්තටම මේ තනි පුද්ගලයෙක්ගේ බලයක් තියෙන රජයක් නෙමෙයි මේ අවුරුදු 73 න් අපි හරි ෆවුන්ඩේෂන් එකක් දැම්මේ නැහැ ප්‍රධානම දේ තමයි ඊළඟ සැරේ නම් ජනාධිපති වර්ණයකින් නම් මේ රටේ පාලන දලය වෙනස් කරන්නේ 2024 එතෙන්දී දිනන මිනිස්සයා සූදානම් වෙන්න ඕනේ තමන්ගේ පළමුවෙනි පනත හැටියටම තමන් දිනපු ජනාධිපති ධුරය අහුස් කරා දැනට අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ 6ක් తాවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර තිබෙනවා පක්ෂවල අභ්‍යන්තර ගැටලුකාරී තත්වයන් හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ 6ක් తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා මහතා සඳහන් කළා. එලෙස අක්‍රිය කරන ලද පක්ෂවල තනතුරු සම්බන්ධයෙන් මතුව ඇති නෛතික ගැටලු හේතුවෙන් අදාළ පක්ෂ අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී තිබෙනවා. එම අධිකරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව හෝ එසේත් නොමැතිනම් පක්ෂ අභ්‍යන්තර පාර්ශවයන්ගේ එකඟත්වයකින් අනතුරුව අදාළ පක්ෂ කෙරෙහි බලපවත්නා తాවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එමෙන්ම අදාළ නෛතික කටයුතු අවසන් වන තෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවකාශය නොලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් ඉදිරිව ඇත්තේ හිසතෙල් ගෑමේ සහ රැකී රක්ෂා සඳහා පිටත් වෑමේ නැකත් චාරිත්‍ර පමණයි. ඒ අනුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය යෙදී ඇත්තේ අද පූර්ව භාග 7:16ටයි. අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:16ට දකුණු දිශාව බලා හිසට නුගපද්ද පයට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්. රැකී රක්ෂා සඳහා මෙවර පිටක්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දී කිරිසා ගිතෙල් මිශ්‍ර කිරිබත් කැබිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා. දැන් රටවටාපුවත් කීපයක් කෙරේ. වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මන්සන්ධිය අසලදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. වැලිමඩ චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අඩු ආදායම් ලාභී පවුල් 55කට වියලි ආහාර ලබා දී තිබෙනවා. කොත්මලී පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවති සාදියකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මාමා විසින් බෑනාට මුගුරකින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දින අව ප්‍රමාණය වීමත් සමග අමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62ක් ලෙස වාර්තා වුණා. කෙසේ වෙතත් අද දින ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 201.728ක් ලෙසයි සටහන් වූයේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මිනිමාවට පත් වෙනවා. යලිත් හමුමු අපගේ දහවල් පුවත් විකාශය සංකේත. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.